අයිබන් අද දෙදහස් විසි දෙකි ජූලිප පහලුස්වැනිද සිකුරාද ඒ දියකට හිතාගන්න පුල්ගුවන වාර්තා වන පරිදි අරඩලබි මේ කණ්ඩායම් අතර ආරවුල්තින මෙවන් තත්ත්වයක් කැටතේ. නැතිවුණු අවුද ඒ ඒ නායකයන් වෙත යොමුවෙේහිද එසේත්නැතැම් පාතාල කණ්ඩායමකට මේ අවුද පත්වීම මගේ කොයි යම් ආකාරයක හෝ අපරාධයට යොමු එන්නට ඉඩ කියලා. පාටටලි චම්පි කරනවක කනපිට ගැහව්හාම හැදෙන ත්‍රස්ථවාදී හිමි නම. ඕමල්පේ සෝබිතහිමි ඕමල්පේ සෝබිත හිමි කනපිට ගැවූ හම හැදෙන්නේ පාට්ටලි චම්පි කරනවක හතලිස්තුගෙනස්සේ නාංකේ සහසික නායකයා මතකනේ. දෙන්නගැමකි හිල්ලේ එMC ඉඩම් කොල්ලේට අදාළ ජාතික භෞතික සලස්මේ අත්ති විශේෂි ගසත්පත්‍රය රෝල් කරලා ගහගෙන වෙන්නේ කිහිල්ලේ. මේ රට ගිනිතියලා ඒ ගිින්දර ගන්න බොරුවට කැකරගාන ජනමාදය සදර්ශන වලට අහුවෙන් එපා. ඕමල්පේ සෝභිතහිමි මේ කෙකරගගා යළුපට ගෙන කෙකර ගගා තටම තටම අල්ලගන් හදන මේ සිද්ධිය තමගේ වාසිට අල්ලගන් හදන මෙ සිද්ධිය පෙරේදා රාත්‍රයට අදාලයි.ේ ගිනිගත්ත රාත්‍රිය පොල්දුව මන්සන්දිය කතානායක නිලනිව සසල හටගත්ත ගැටුම් අතර. පොලිස් එලදහරීක් හමුදා සෙබලු දෙෙදෙනෙක් බරපතල තුවාල ලබනෝ. ඔවුන්ට පොල්ලු මුගුරුවලින් ඉත්තාමත්ම අමානුෂයක ලෙස සිහිසුම් වනතෙක් පහරදුන්න බව මාධ්‍ය වාර්තා කරනවා. අදාල් හමුදා සෙබලු දෙදෙන සතුව තිබුණු ගිනියවි දෙක සහ පොතරොම් මැගසින් දෙක පහරදුන් අදාළ අරගලකරුවන් පැහරගෙන තියනම්. ශ්‍රී ලංකා යුදහමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගෙඩි නිලන්ත ප්‍රමරත්න ඒ බව ඊයේ නිලවශයෙන් ප්‍රකාශකැරුවා. බරපතල තත්ත්යක් මේ ස්වාමීන් වහන්සේ අනි වායෙන්ම මේ මහා අපරාධයට වග කියන්න ඕන. ස්වාමන් වහන්සේ ඇතුළු තැරවකාර කණ්ඩායමක් ගෝටා රනිල් ගෝට ගෝහෝ ඉඩුට්‍රසිෆික් ක්‍රියාන්විතය ඉදිරිට රැගෙනයන්න ප්‍රචන්්ඩත්තේ සමාජිකත කරනවා. ත්‍රස්තවාදය ජීවිතය කරගෙන තියෙනවා. අතර ත්‍රයිනිකායක මහානායක හාමුදුරුරුත් අන්දලලා කාදිිනල් තුමක් එක්ක සරුව ආගමික රිලා නැටුමක් අටමින් රටම ඉවර කරන්න හදන ගමන්තමයි මේ මැද්දේ මේ කතා කියලද අහු වෙන්නපා යළි අසුවට අසුනවේ භිහිෂණ සමයෙන් උදා වෙන්නද මේ හදන් ඕන ෑම දෙැක් වෙන්න පුුව මේ වියරු තරුවේ කතාවේ තවත්ක චේදයක් අමත කරන්නපා නොනවතින යින වන්ෙල් වන් ඉු පසිිෆික් කලු ක්‍රියාන විත දෙක මැද තමයි මේසිල්ල සිද්ධවෙයට සජභ ජවීපය මාලිම අන්තරය පෙරටු දෙමල මුස්ලිම් කල්ලි එන්ජියෝස් පාතාල මැරයෝම්. මේ කියන හමුදා සෙබලුන්ගේ ටී පනස්හය නිශ්ක්‍රීය ගිනියවි දෙකඒවා ස්වයංක්‍රීිය කරන මොහොත අපි ධනනෑ පොතරොම් ගෑස් දෙක පැ මොකටද. ඔය කියන අරගල කණ්ඩායම් අතරින් මේ පැහැර ගැනීම කෙරුවේ කවුද. ගිනියවි පැහැරගන්නම හමුදා සෙබලුන්ට පහර දුන්නාද. රෑණි හොයාගන්න බෑනි. නිි්ක්‍රීියය ගින සක්‍රීිය වෙන මොහොතේ. ස්ංක්‍රීය මරණ මැද්දෙෙන් ද අපට අනාගතය කියව ගන්න සිද්ධ වෙන්නේ. බර්පතල ත්යක්. සූදානම් වන්නේ කුමන තරාතිරමක කුමන අන්දමක කුමන මාදිලියක අර්ගලයක් කරන්නද. ආදරයේ අරගලයෙහි ලැනෙකි විය. දැන් එකකා අත පිහිද ගැන්න. අපිනම් දන්න අපි නෙවෙයි කණ්ඩායම් අතරට ගැටුමක් තිබුණන ආදී වශයෙන්. ලැජ්ජ නැතුව කතා කරනම තව. ඊයේ හිරු හය පනස්පා ප්‍රවෘති විකාශය අතරතුර අදා පහරදිීමේ රූපරාමු යම් ප්‍රමාණයක් විකාශය කරනවා. ඔබ බලන් පැහැදිලිවම ඒ චේත්ත නාවිත සංවිද්ධානාත්මක අපරාධයක්. ඒ පහර දෙෙන අතරේ පොලිස් නිලදහරයා සහ හමුදා සෙබලු ගැන අරගලකරුවන් කියාගන්න කතා අතර කියවෙනවා වචන වෙනස් ආවගකාරි වචන පහර දෙන්න එපා පහර දෙන්න ඕන්න නෑ මේ ගෙදර යන එවෝදු දන්නෙත් නෑ කියලා. එකන්නේ ඔවුන් පහරදිීමකට අපිට පහර දෙෙනවා නෙමෙ පැත්තකින්න ඇයින්ට පහරදීලා. විමර්ශනයක් අත්‍යවශ්‍යයි අතරතුර පොදුමහා සමාජයත් සීරුවෙන්. ඕන ෑම දෙයක් වෙන්න පුළුවන්. කළුම කලු මෙහෙුම රට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. මේ අරගලයක් නෙමෙයි ජංගී අරගලයක් කියල චින්තන ධර්මදාස අනුව යමින් අපි විග්‍රහගරන්න පටන් ගත්තේ. එයයි ගමේ අහිංසක බොක්ක හොඳ බොක්ක වඋනුවෙන් කොල්ලො කෙල්ලු වැඩට පාවිච්චි වෙන. එතම් කොමත්ගේමික න්නවන්නේ දැනගන්නේ පලේකවන්නේ නොදැන්න පලේ කරන දස දහස් ගණනක් මේ මොහොතේ අන්ත අසරන තත්තකටත්වවෙලතිෙන. උගේ ජීවිත අරතුරේ රටත් අන තුරේ කුමා ගුණරත් නම්ග අරගලයේ නීතියට න්‍යාය ප්‍රායෝගික ක්‍රියත්මක තලයකට රැගෙනෙන්න්න ද මිහදන්නේ අපි දන්න අපි කුමා ගුණරත් නම්ගෙන් ප්‍රශ්න කරනවා ට විනාශ කරන අසුවට අසුන යළි කැඳවන්නනම් සුදනම් එන්න එපා කුමා ගුණරත්නම් ඔබව රම්පෙ කරපංචවගේ පාවිච්චි කරලා වීසි කරන්න මුහදන්න. අසුවට අසුනවේ යළි එළැඹෙන් නිනෑ එදා අසුවට අසුනවය භීෂණ සමය භීෂණ සමයක් වෙලා තරුණ කණ්ඩායම් දස දහස් ගණනින් මරාදැම්ම අතුරුදැන් අතුරු දංකෙරුවේ අමරිකානු ඉන්දයානු සහය මත අතියාන්න දැන් ඔහේලට සහයිදිනවවාගේ පෙන්නුවාට ඒ කලු ඉතිහාස කතාව තුළම තමයි ඔවුන් ඉන්නේ. ඔවුන්ට ඔබේ අහවල් විමුක්තියක් වැඩක් නෑ අරගලේ නීති වැඩ ුත්නෑ. අවසාන සිද්ධ වෙන්නන්නේ උන්ට ඕනද. ධනවාදේ තුළ එකාට පාවිච්චි වෙන්න එපාකිල කුමා ගුන්රත්නම් සහෝදරයාට කියන. අනුකුමර් සෙල්ලෙන්ස්කි දිසානා එක දැනගෙන පලේ කරන්නේ. ඔබ නොදැන පලේ කරන නිසා ඔබ වට ඉන්න අහින්ක බොක් හොඳ බොක්ක උුණුවෙන ගමේ කොල්ු කෙල් දස දහස් ගණනින් විනාශෙන්න්න පුළුවන්. කතා මැත්් දෙ කතා ඔය තොත්ත බබා වගේ කෙකරගාන ඕමල්පේ සෝභිතහිමි යළිත් කියන මේ අපරාධ අපරාධ රැල්ලට රිජු වග කියන්න ඕ විසි දෙක සම්මත කෙරුවේ නැත්තම් තොපි ගෙවල් වලට එනුමනිවේ කියලා මැති ඇමඳවරුන්ට තර්ජනය කරුවවා ඒ කියන්නේ. මෙයි නවවැනිද මතක් කරලා තොපේ ගෙවල් ගිනිතයනව කියලා කිව. තොපි මරණමක ලකිව පස්සේ නිකං බබාදාන්න එනවා. ඕමල් සෝභිත හාමුතුරු අතිශය භානක හිමිනමක් බුදුදහම බුදුසසුන එමැත්්දෙෙන් බුද්ධාගම දේශපාලනික නිවලමක් හැටේට විනාශම කරලා දාන්න උපන් දේශපල් නර්තන් මේ කියන්නේ ජාතියේ අවාසනාවට උපන්න බෙහිවුුණු හිමිනවක්. ට සෝභිතහා මුතු උන්හස තිහාසය කලුයි මුල්කාලේ උන්වහන්සේත් ජවීපය කරලා තියෙනවා. ජවීපයේ කරලිකාර කණ්ඩායම් එක්ක වැඩ කරලා තියෙනවා. එහෙම ඉතිහාස කතාවකුත් අපට දකුණෙන් ඇහෙනවා දවසගේ වගෙනත් කතා කරම්. ඉළඟට සිංහල බෞද්ධ බලය ජැනි බර්රයි කියලා කෑයුවන ජූලි නවෙනි නවවෙනි දැන රටම ගිනි තියලා ංහල බෞද්ධ බලේ දැන් ඉවරයි කියලා කිව්වා. අනයිති මේ රටේ ස්වාමින් මහසෙලා තවම උන්දව පිළිගන්නවන්නේ. මිනිස්සු වඳනවන්නේ උපාසකම්වල උපාසක මහත්තුර දානය පිළිගන්වන වනි. උන්වහන්සේ දානේනං ඔන්නන පට ඇජියෝ. රුපියල් ඩොලර් විතරක්නේ තවත් මුදල් කඳුපිට කඳු ඇත්තේ උන්වහන්සේගේ පන්සල් වල හම්මත් තනම පන්සල්. මේ රට තරක්නය පිට තරව්කාරායතන. ඕනෑම වැඩකට සූදානමින් ඉන්න සට්ට ක අපට කට්ට කයිරාටික ස්‍රස්ථාවද දේශපාද තරවකරවේ ෝමල් පිස්ෝභිත හාමුතුරු කණපිට ගැවවා හැදෙන්නේ පාට්ටලි චපි කරන්න කරන්නේ. ඊළඟ ජනාධිපතිවරයාලු ඊළඟ අගමැතිවරයා ලබ්බ තමයි. රටම එළඹී සිහෙන්. ඕනෑමදයක් සිදධඉන්න පුළුවන්. ඔය සිදවීම් ඊ ශ්‍රී ලංකා යුද හමුදාව විශෂණ වෙදිනයක්ක් නෙවුදත් කරනු. මොකද ඔුන් කියන්නේ. රාජ්‍ය දේපොළ හා ජීවිත හානි බලක්පා ගැනීමට හ සාමාජකින්ට බලය පැවරේ ඔන්න ශීර්ෂ පාටය. අරක්ෂක හමුදාවන්ට හෝ මහජන්න දේපොළ වලට හානි කරන්න ආවොත් අරක්ෂ කමුදාව සතු සියලු බලතලලා පවිච්චි කරනු එහිද ඇතිවන පසු ආදීනම ප්‍රචන්ඩ කාරීන්ම දරාගතයතුයි. වගකීමක් නෑ. දැන් ප්‍රජතන්ත්‍රවාදී අභිබවායනම හොතක්. ඒ අනුව දැන් මිලිටරි පාලන මාදිලියක් අතදා බලන්න පටන් අරගෙන තියෙනෝ. කෞදම තත්ත්ව ඇති කෙරුිය. අරගල කාරයෝ. ජංගි අරගල කාරයෝ. පාවිච්ච වෙනවා කියන්නේ අන්න ඒකට තමයි. ් ඇති කරලා ප්‍රශ්නය අතරදීල උත්තරය අතර දෙනවා. ලෝකී ඉතිහාසේ පුරාම ධනවාදේ පාවිච්චය කරන ඉතාම සරල ක්‍රමවේදයක්. මේ පගර නැට්ටු පඟර නැට්ටියෝ යල් යි තහුවේෙනවා. හැත්තක අසුවට අසුනාවේ දෙදහස් විසි දෙක කල්පනා කරබල ඉතිහාස පාඩම් නෑ ඇයි මහපරයෝ මහපරට්ටියෝ ගේම්ම එක පලේ කරබනවා. උංරූකඩ. දැ. රටේ නීති අරගල නීතිය කියල කුම ගුන්රත්නම් ගැනෙ නිකන්නෙවෙේ. මේ මිලිටරි පාලන මාදිලිය ගොඩනම් වන්න ප්‍රශ්නය ඇති කරලා දෙනෝ. අතට දුන්නහම උත්තරේ දෙනවා ඔන්න. මිලිටරි පාලන මාදිරියයක්. දැන් සනීපද කියල තමයි අහනතියෙන්නේ. දැන් සජභ ජවීපය මාලිම අන්තරයේ පෙරටු පාට්ටලී ඕමල්පේ. හතලිස්තුන ඔමල්පේ හිමි හතලිස්තුන දෙමල මුස්ලිම් කල්ලි එජෝ කලු බලල්ලු පාතාල කල්ලි චාපවන් ජියෝපලටික්ස් මිලිටරි පොලිටික්ස් වැඩසටහන් මාලාවට සම්බන්ධ කරලා අධ්‍යයනය කරන්න. මේ අරගල භූමිය කියල ඔබ විශ්වාස කරන සමහර විට. ජගි අරගලය කිය ජංි අරගල බොහමිය කෙ එකදිකටම නිදහසංවාද වැඩිමිද අපි විග්‍රහක. දහම දාස්තමයි පාරපයෙන්ුවේ මේ සියල් එකම න්‍යාය පත්තරකට අදාලයි. ඒ වැඩින් මේ වැඩේ. මේ වැඩින් ඒ වැඩි. සූත්‍රගත කරපු න්‍යය පත්්‍රකට අදල් සිදීම් පෙළක් සැකරන්නේ පමික් කිසිවක් අහමු සිදුවම් නෙවෙයි. රටවඩින් චීන අමරිකාන ඉන්දියාන්ු තිං ටක්ස් තුනක් පාත්ෆන්ඩ ෆන්ේෂන් මතකන කොල්වා ඉ පසිෆික් ඒජට් චීන තැරව් කරුවා. මිලින්ද මොරකොඩ දිවාරා නොබොල වැඩ. ඔබ හිතන්නකෝ මෑන් කැපිටල් මහ රාජා යටත කිංස්ලි රත්නායකව ටරේන්් කරලා ගෝටට බාරදිීල ගෝටට වැඩේ දුන්න කියලා මිනිස්සුන්ට හැඟෙන විදිහට ගෝට ලෞ්වම රටට කිලින්න්නවශය වටපිටාව හදන හැටි කල්ප කර ලන්නවා. සුද්දේව හෙටියා රච්චි. දක්ෂ කොළුවෙක් තමයි ස්ුභාෂ්රන් අලි රජාට භාරදීලා ජනා ගෝටාාවෙහි රාජපක්ෂක ඔඩොක්වේ ඉදවල කරපු හරිය මතක් කරලා බලන්නකු. එසිල්ල පිට පස්ස මිලින්ඳද මොරගොඩ පාත්ෆයින් මඟ පෙන්වීම නොනවතින කතාවක් දැන් මිලිටරි පාලන කදන් හදන චාපන් ජෝපොලික් මිිටරි පොලිටික්ස් සංබාධය තුළ අපි එකදිකටම පෙන්වා ම ඇයි මේ දයාමි විතහාට අපි මේගැන් කතා කරන්න පටන් ගත්තා අපි දැන ගතින් අපි සැක කෙලෙමු කලමු හරම දැන් මේ මිලිටරී පාලන යාන්තනකට අවශ්‍ය පසුබිම මතගන මේ කතා මෙව ගැන එකදි කරම කතා හිෙරුවනි මොකක් දවුන් කරන්න උපසහ කරන්නේ. දී ආමිවිත්ත හා නිස්චිතවම මේ පාර බැරිනම් කතාවිතාම සර්ලයි එකම ස්ක්‍රිප් එකක් ගෝා රනිල් බූ දේශපාලනය මෝට පත් කරල අවශ්‍ය වුනොත් ඊළඟ විකල්පය විදිහයට. දැනටමත් ක්‍රියාත්මක තලට අරගෙන විලතින ශවෙන්ද්‍ර සිල්වා මිල්ටර් යාන්ත්‍රනය අන්න විකල්පමාවත. අපි කල්තියා පුරෝකතනය කරුවනේ ඔ බැහවදනෑ. ඔබ හිතුවා බොරුවෙන්ට කියලා. කුමාගුණරත්නම් මේ දැන්මත් මේ තත්වය වටහගත්තය නැත්තම්. කුම ගුණරත්නම් ලාටත්. රටටත් කෙලවෙනවා. විශේෂෙන්ම ඊළඟ පරම්පොරාවන් ඉවරම වෙනවා. අරගලය තමයි නීතිය කියලා ප්‍රශ්නය නිර්මාණය කරන සහ මිලිටරි පාලනයක් තමයි උත්තරය කියලා අලුත්තත්වයක් අලුත් පෙළගස්මක් නිර්මාණය කරන ගෝා ගෝහොම පජෙක්් එක එහම ගතොත් අතිශය සාර්ථකයි. අපට අපේ ආදර්ණය මවබිම අසාර්ථක කරවන්න බෑ මහ පරන්ට පරක්ටියයන්ට ජයග්‍රහණය ලබාදීල අපි ආදරණය අම්මාට පරාජය අත් කර දෙන්න බෑ අපි උන්දගේ ආදරණය දරූ තරු ගැරියෝ හරණ ඔය සි එල්ල මැත්්දේ බ්‍රිතාය පාර්ලිමේන්තුවේ ඊඒ අපි ගැන හරි හරියට කතා කරනවා ල්ල කෙල්ලගේ බොක්ක උුණු වෙලා. ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරනවා. අපේ දකුණු ආසිාවේ කටයුතු බාර ඇමතිවරයාට අදාළ වගකීම බහරදිලා තියෙන්නේ. ඇමන්ඩා මිලින් ආසියනු කලාපී අමාත්‍යවරිය කෙකරගානවා. එ. ශ්‍රීලාංකික බ්‍රතානය ඩයිස්පෝරා මෙෙම එකක ුත්තිේ. යිස්පෝරාව කියන්නේෙ ට තේරුම් ගැන කියන්නේ රටක ජීවත්වන්න බැරුව පැන ලගිය. එක්කෝ ඒ රටින් එලවපු රාජ්‍ය විසින් එලවා දැමු අවතැන් වූ පිරිස් එකතුවෙලා හදන පෝරාවක් ඩස් පෝරාව කියන්නේ දෙමළ ඩයිස්පෝරාව කිය එකක් නෑමේ රටිං දෙමළ මිස්ස පලව ඇහැරී නෑ කවරුවත් පිටමං කිරුවේ නෑ ටය තමන්ට අවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා කට්ියයක් පිටට ඇදිය කට්ියයක් කියයාගත්ත බයියට ගිය හමුදාවට බයි හෙම ගියානන්ගේ L ක්‍රියාකාරයකින් සහ සහයකින් L ත්‍රස්තවාදයට අරමුදල් රස් කරන කණ්ඩාෑම තමයි දෙමළ ඩස්පෝඩාව ඊනියා ජාත්‍යන්තරයේ ත්‍රස්තවාද සහය ලබා දෙන කණ්ඩායම තයි දෙමළ ඩයිස්පෝරාව දැන් ඒ දියකර හරින්නට ගෝලිය පරිමාණ සංවාධයක් ගොරණ ැල තියෙනවා ශ්‍රී ලාංකික ඩයිස්පෝරාව අපේ පරයොත් පරක්්ටියයුත් පඟරණ නො නැට්ොත් නැට්ියයොත් කියනවා නික දන්න වගේ දන්න ඇතමයි ඔය ඉතින් අප සිංහල ඇති ඒගුල්ලොත්තින් ඩැස්පෝරාව ශ්‍රී ංකික ඩයිස්පෝරාව එහම ලබක් ගැන කිය දැන් ්‍රතාානය පාර්මීන්තව ෙම ඩැස්පොරක් ගැන කියලා ශ්‍රී ලාංකික බ්‍රතාය ඩයිස්පෝරාව ගැන කියලා ඔවුන් බයිවෙලාලු ඉන්න ඔුන්ගේ නෑදැයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා පහර දෙනවා මරනවා. එනිසා බ්‍රතානය ගමැතිටි කියන්නලු ලංකාවේ අගමැතිලක ඔල්ඩක් දාල මර්ධනය නවත්තන්න කියලා. මොනොවද ඕයි මේ විහිළු කෞදති කියන්නේ වැලරරි වාස් බ්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍ර. මේ රටේ පරේ පරට්ියක් නෑන තත්ේ නිවැරදි කරන්න තානාපති කාරයාලවට ලියමක්ලියන් සජිත් ප්‍රේමදස. අනුරක මාර දිසානක පාට්හලි චම්පි කරන්නව. එකෙක් නෑ. උන්ට වැඩක් නෑ උන් රට විනාශ කරලා ඒ විනාශය මත රජවෙන් හදැයි. එකෙක් නෑ මේ රටේ ඉදිරි පෙල, දශපාල්නක්යෙක් යැයි කියාගන්න එකක් එක්කෝ බලධහරික් නලධහරික් දේශක කටතුලිම දමමාත්‍යංශේ ලේකම්මර අඩු තරණ කොහේ ඉන්න දීතින් ජයනාත් කොළඹගේ අතුරුදන් වෙලයින්නේ රට වැඩ දීල පැත්තකට වෙලා න්න මිඳ මරගොඩත් එක් මෙහෙම රටවල්ට කොචක් කරන්න පුළත් මේ රටේ ඇත්ත ත්වේද නෑ මේ දෙමල ඩයස්පෝරාව සහ උන්ට සම්බන්ධ එන්ජියෝ කාරයෝ ලබාන තොරතුරු අනුව ඒ ගිනි තියලා ශ්‍රී ලංකාවට එැහිේවා ? ්‍රී ලංකාව මේ තත්ත්වයට පත්වනේ රාජපක්ෂ දෂිත පාලනය නිසා IIMF සමඟ එකතු වෙලා ඔවුන්ට යම් සහනයක් අරන් දෙන්න පුළුවන්ද කිය බලනගම රාජපක්ෂල අත්තඩංගුවොට ගැනීමට වරෙන්තු නිකුත් කරන්න පුළුවන් ද කියලාවි ලිබල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක යහන බ්‍රතානය පාලවීන්ත්‍රී ො බ්බක් දොීමී ාජපක්ෂලා හොරාකෑ බව ඇත් රාජපක්ෂල විර නව සියලුම දශපාල නක් නියෝ යැයි කියගන්නඇ වූ එකම පවුල්ලක ඒ පවුලි නම රාජපක්ෂ. හරනි අපි ගැන කතා කිරුවනි අනුමාර දිසානායක මිහින් එයා රාජපක්ෂලාගේ පාඩු ලබන නායතනෑ කියලා තමන්ගේ අනාගත ලේරියයට එක හිතන්න පුතා බඳනින්න ගැහනුලමයට නාමල් රාජපක්ෂට කියලා මිහියා ජොබ්බ එකක් කරන් දෙෙන කොටම ඒ අපරාධ කොටසක් බවට පත්ති නැද කු සෙල්ලන්ස් ලරිසා ඒ විදිට හැම එකම එකනෙකාට සම්බන්ධය කළු වලල්ලා ඒ වෙනම කතාවක් ඒ මොකක් වුණත් ශ්‍රී ලංකාවේ දේශපාල නයක්නීට පැහිව වරෙන්තු වරන් දෙන කතා කරන මේ සුද්ද මොන සුද්දෝද සුද්දෝ කරපුහරය මද අපිට පෘතුගී ලන්දේ ඉංග්‍රීස් අපි සුද්දු කියයන්නන්නේ ඉංග්‍රීසි ඉටර්නය රට කැලලම දැම්මා යටත් විජිත කේදවාචකය ප්‍රතිඵල තමයි අද අපි මේ බුක්තිමවිදින්නේ ක හිතන්න එ දහ සටසේ දදා හතේ වුවවෙල්ලස කැරල්ල. සමුල ගාතනය නොකරා නං අද දෙදස් විසි දෙකේ මේ පරයො පරටටියු හැදෙන්නේ. පඟර නැට්ටු පඟර නැට්ටියු මෙහෙම ජාතිකට අවජාතවිදිට බිහි වෙන්නේ. එන අපි දැවැන්තයෝ. ඌුවවෙල්ලස්ස කරල්ල විනාශ කරලා ඒ ලේගංගා මත ගොඩනගන්න බ්‍රරිතානය හිරු නොබසින රාජ්‍යයේ යටත් විජිත අතීත කතාව යටපත් කරලා තමයි මුන් දැන් අපේ රට අනම්මනන් කියන්නේ සමීපවා අධේනය කරනව නිරීක්ෂණය කරන ලොබ්බ තමයි අපේ රට කොල්ල කෑවා පුරාවිද්‍යා සාක්ෂි කෞතුක බහන්ඩ දැන්ටත් උන්ගේ කෞතුවාගාරවල අපේ වගේ තියාගෙන ඉන්න අපේ මුළු හෙල ඉතිහාස විනාශ කරලා දැන් එනවා අපට එව්ගම්වා කියන්න එතටක් නම් මද ඒ අතීදක කථාව ඔබ දන්න මද ටේ ක්‍රියාත්මක සියලු භූගත සහම් මතුපිට ජලසම්පත් කොල්ලකන්න මහා කේදවාචකට උන් සම්බන්ධය කවුද සුද්ද එංගලන්තය වූ ජලරකුසන්ට එරෙහිව අසු හතරවෙන් පිටුව මෙතින් මේ උන්ගේ සමාගමක් බ්‍රිතාය සමාගමක් උනුත් වෙන අපේ වතුරබින්ඳුවට කෙලින්න Britishටි water missionන් to ශ්‍රී ලංක අපි බූරූ කෙල හිතාගෙන මුගෙන්නේ අපේ රට කෙලින් හදන ගමන් ගන්න පුළුවන් හැමදේ මේ දැනු ගන් හදන ගමක් දෙමළ ඩෑස්පෝරාව නටවනටව ශ්‍රී ලංකිේ රාජ්‍යස්ථාවර කරන්න හදන ගමක් අපි සමීපෝ නිරීක්ෂණය කරනවට එකක් ඩොලරයක් උු දෙනෝොද පිට. එක සහයක් ලබා දෙ නොද නෑ ඔබ නික හිතන්න මේ වෙනකොට IMF ්‍රී ලංකා වැඩනේ හරිනිේ ගෝටා රනිල් වැඩි ගානට කෙරුවන්නේේ මිලිඳ ොර ගොඩත්ත එක් වෂින්ට නවදිල්ලි කොළඹ කලු ක්‍රියාන්විතයේ අF ක්‍රියාත්මක කරනවා. ආර්ථික ගහතන වැඩපිටි වල බ ඉහ බදු ඉහ යළි බඩුමිල ඉහළට රාජ වවසාය චචරය. ජාවාරම් කරුවන්ට රට බාරදේවා ඒ ක්‍රියන්වෙති අටකරන්නන්නේ ජංගයරරි කල පටන්ගත්තේ කුමා ගුණරත්නම්ලා රග ීතිය කියලාකිව උුන්ගේ වාසහිට උන්ට වැඩටිය කරගන්න රණ. එතකොට දැන් මේ අF කතන්දරේ යට ඔබ නිකන් හිතන්න ආතන දෙක් අපේ සහට ලබා ගන්නවා කුල් යට ගන්නවා. අපි ගැන කතා කර ලාතින්න. අමරිකාවේ ලසාාඩ් ආයතනය. මූල්ලි උපදේශන සමාගමක්ලු. එංගලන්තේ කලිෆර්ඩ් චාන්ස් නීති ප්‍රදේශක ආතනයයක්ලු මේ ආයතන ෙක කොළොබ වැඩ. අපේ අහිංසක අසරණ බදු මුදල් වලින් සැපට කකා බිබී ජෝගීනටලා තැන්ගිහිල්ල තිබාගතා. අපෙන් කියකිලන මද වැඩේට කරපු ලබ්බක් නෑ අපට කෙලවන් ඉල්ල නව ඇමරිකානු ඩොල පහයිදශම හයක් ඇමරිකානු ඩොල මිලියන පහයිදශමහයක්. අපේ විදේශ සංචිත හිදිලා තියෙන ටිකත් ඇදගෙන යන්න උන්වෙන්නේ හම සුදු හින්ද අප ුන් හිතන උන් වැඩෝ කියලා තමයි රජවරු කියල්ල අපි හිඟගන්න කෙළ හිතනවා. හිංඟන්නගේ පාතරයට ගන්නන්නේ අප හිංඟන්න නෙවෙයි හිඟන්න කෙලා හිතාගෙන පාතරයට කෙලි නුන්න්නේ. හම සුදු නිසා උන් හොඳයි වගේ පේනු අපේ උ්වන්ට. අනේද කියන. ඔන්න සුද්දගේ කතා එංගලන්ත පාර්ලිමේන්තු. එස්සේ තවත් විශේෂ දෙවල් සිද්ධ වුණන යේ. ඒවගනත් අපි සකවිෙන් බලන්න ඕන. ජනදමි දුරෙන් ඉල්ලා අසුනා කියලා ගෝට් හා ලිවුමක් එව්වා ලු. ම ඒම කවුර දැකල නෑ ජනාධීපතිවරය ගෝටාබේ රජපක්ෂ එච්චර බොලද තරව්කාරෙක් වන්න බෑ ඔහුට ලබාදිලතින උපදෙස් තමයි උබ කොල්ලෝ රටං පිට වෙලා හිටපං රනිල්ට වැඩේ බහරදපං රනිල්ල එක් අපි වැඩේ කරන්න එහම තමයි දැන් වැඩේ යන්නේ මහින්ද රාජපක්ෂට දැසිල් රාජපක්ෂට ස්සා ආටිගලට අජිත්වාට බ්‍රාල්ටඩ ලක්ෂමට මතකෙන හිටපු මහා බැංකුධිපතිවරය අහිංසක මහාචාර්යවරයා. ඒ ඇයින් රටෙන්න් පිටවෙන්න බැරිවෙන්න අධිකරණය හරහත් තහනම් නියෝගරගෙන පව්නේ ඉතින් ගමයවුන් හිතන්නේ මේ දැන් ොහැරි ගූහාාවකකු ගණ්ඩාවේ හංඟලතින ඩොලටික මෙෙම පෙට්ටිවල ගෝනිවල දාගෙන අනුරකුමාර සෙලෙන්ස්කි දිසානායක ලාල්කාන්ත එතකොට විජිතහේර ඇතුළු සෙට්ට අරගනය කියලා. ගුවින් අනුරුකුමාර දිසානායකම අනුරකුමර සෙලෙන්න්ස්ක නිසානායකම විශේෂ ගුවඥයාානයක් පදවගන කියලා ගෙන කියල ඉතා ගෙනන්නේ. මේ රංගනමට අහුුවන්න පබ්බොරු. හොරු සමඟ හරු හොරු සමග හොරු එචර හෙලුවෙන ුත් නමේ හොු සඟ හරු පෙනවකුරත් නෑ. ශ්‍රලා කණි දහස් පක්ෂ නියෝජනය කරනන් එහි ඉදිරිළ තැරවකරුව මහලයකම්. දයාසිරි ජසේකර එස්සේ ගෝටාාවේ රජපක්ෂට එරෙහිව වික්‍රමසිංහව මගක්හරි කරන්න පුළුවන්ද බලන්න අග වනිස්සුරු ජයන්ත ජයසුරයට ලිපියක් යවනවා. මිනිය දන්න ලිපිලිවිල් ලක්නෑ මිනිහට දීල අවරුහරි මලියවුම යවපන් කියලා. යවලා තියන්නේ රනිල් වික්‍රම සිංහව අක්‍රිය කරන්න පුළුවන්ද බලන්න. අදවුදේ දහයට තව නොබෝ වෙලාවකි සමහරට පටගරගන්න දන්න ත්ැෑ පක්ෂණය රැස්සීම. මුොනද කරන්නයනි කල උන්දන්න ෙත් නෑ අපි දන්නෙත් නෑ දන්නේ ටැක්ස් විසිවැනිද සිදුවන්න ආණ්ඩු වෙනසක් ගැන කියවෙනවා. ආන්්ඩු වෙනසක්. ජති මන්දර ජනාති ලකම් කාරයාල අර්ලිග මන්දිර අගමති කාරර්යාලේ අත්පත් කරග හිටපු අරගල කාරයෝ දැන් ෙවල්වලට ගිල්ල. සමරු ගොල්ෆෙස් රක් ගන තවම. ි අේරත්නට දැන් ොබ් එක ැතිවෙන යන්නේ රාජපක්ෂ විරෝධය පාවිච්චි කරලා ශ්‍රී ලාංකිේ රාජ්‍ය බිඳින ගෝටා ගෝහෝමම් ප්‍රොජෙක්් එක ඊළංඟ මොහොත දෙෙස අපි එලි සහෙන් බලාගෙන ඉන්නව. හැබැ මේ මොතවත් රට තුළ ්‍රබුද්ධ කතිකා වක්ම භික්්පික්ෂේක ගැන එකක්ත් දන්න ඇතම තමගේ බලව්‍යාපෘතිවල ඉන්නේ. සජිත් ප්‍රමදාස කල්පනා කරම අගමැතිවරය හරි ජනාධිපතිවරය හරි වෙන්නන්නේ කොහොද කිය. න් සමමානයි ගෝටාබේ රාජපක්ෂ එකම තරව්කාරයෝ. කොටම්ම සජිත් ප්‍රේමදාසව ටික් වියපත් කෙරුවත් රොණෙල් වික්‍රසින් හදනවා ච්චරයි වියපත් කරලා කෙට්ටු කෙරුත්හෙම රනි විකම්සින් හැදෙනවා එච්චරයි සරත් ෆොන් සේ ජනාධපති වන්නමයි වඩා කැමති අගමති දූරය කමක් දනවන රටම කැමසි මෑන්ටම දෙදහස් දහයි ජනත විමුති පෙරමුණේ කරපිටින් ශ්‍රී ලාංකේ රාජ්‍යයට එරහිව රැගෙන එන තරව්කාරය. ඉන්ඩ පැසිෆික් ඒජට චීනු අමරිකානු ඉන්දයානු උම්මදිී හුරුතල් කරන්න එක තරව කාරෙක්ම සරත් ෆොන් සකම්. ඔබ හිදනවාද මෑන්ව තෝරගෙන මේ රටහ දන්න පුළුවන් කියලා. ඔබට මට අපට පාටලි චම්පිකරනවක දන්වන්නේMC ඩම් කොල්ලේ අපිකරට තර ප ට ි ිපි කරනක වැ හරි දයි. ගෝටත් වැඩ රනිල්ටත් වැඩ වැඩේ ිනිහ රයින්ස කොල්ලේ කපපු නිසා සහ මෑන්ගේ මනිතියන අවුලසා තවත් සෙල්ලන් නිසා විශේෂයම මේ ඕවමල්පි සෝබිතහිම අරා ඇත්ත කියවෙන නිසා කට පනින නිසා ඇතුළ තියෙන ජාතියට රෙහි ත්‍රස්තවා දේ. වැඩි බෙරග නමාරය. මෑන්ගේ ලක්ක එක හරිනය. හර එනිසා හැරෙන්ට මිනිහ තමයි වැඩට හරිට හර මිනිහ. ඊළඟට. සල්හපෙරුම් දැන්ටවත් අගමැති ඇඳමකුයි ජනාධිපති ඇඳමකුයි මගනන්නේ මෑන් නිදස්වල ව්‍යයාම කරන ජිම්ම එක තවටයක් උස යන්න පුුවන් කියලා ගෝපල් බාග්ලේ මිටි නිසා මෑන් අතර කල්පන කරවා ගෝපල් බාග්ලයට පුලුවන්මටමක බැරි කියලා හෙම එකක් වෙන නවා. අනුරුකුමා සෙල්න්ස්ක දිසානාය එක හරගල් අහුලනවා මෑන්ගගේ දෙොන පූට්ට වෙලාති එක පැත්තකෙන් කුමමා ගුණරත්නම් කියනවා අරගල නීති කියලා නිත් පැත්තෙන් හරිනි අමරසූරිය ලාල්කාන්ත, ගේ අර කුණුබිත්තර කුණුතක් අලි කතාවලට උඩින් ඒ කතා කැපිලයන්න ප්‍රජතන්ත්‍රවාදයගන කතා කරමින් රණල් වික්‍රම සිංහත්තක යළි කල්ලිගත වෙනවා. ලාල් විජනායක කට්නනි හපත්තේ හැංගිල අශය සහය ලබා දෙනවා. හරිනි අමරසූර ඇත්තක දැ අනරු කුමාර සෙලෙන්ේ දිසානායක මොනවා කරන දැයි කවරුවත් දන්නේ. මෑන්දැන් දෙකන පූටු වෙලයි එක පැත්තක කුමා ගුණ රත්නම් සකේතක් විිර ගත්තොත් අනිත් පැත්තේ හරි අමරසූරිය. දෙකොන පූට් වෙලා මෑන්ඉන්නේ. බෑන්ට මොකක්ත් වැඩක්න මෑන්ටොනනි කාලේ මරන්න. අනුරකුමා සෙලෙන් සි දිසානායක කියලා කියන්නේ තත්ත්වය නවුල් කරලා ඒ අවුල් කළ තත්ත්වයන් මත පන්න එක ගන්න මෑන් කෙනෙක් මුකුත් කරන්න කිසිුවක් නොකරන සඳ. දැන් බුද්ධිමතුන් නිහඬ නිසා. අරගල නීතිය කියලා කැලෑ නීතියක් ගොඩනගාගෙන් රටපාලනය කරන්න පුළුවන් කියලා අපේ. පංගර් නැු කල්පනා කරන උන්ගේ මේ මන්ද මානසිකත්වය පාවිච්චි කරලා රටට කෙලන්න පුළුවන් කියලා මහපරයෝ පරක්ටියු කල්පන ඕකයි තත්ත්වය අපි තවදුරටත් තත්ත්වන් සමඟ එක එක සසඳ බලමින් ඒ ඒ තත්වට අදාළව කළ යුතුදේ නොකල ුතුදේ සාකච්චා කරන්න ඔන්න බුද්ධමතුන්ගේ දැවන්ත ජනපවරක් හැදෙන් වන පේන තෙක්මානක හිම එකක් නෑ විශවිද්‍යාල ස්සු කල ශවිද්‍යා ලාාරවර පොළු මුගරු වරගෙන පාට බැහලා.හෝ දැනුම දැනුවක් නෑ. දේශපාලනයය කු හරුපයක්ක් කියලා හිතන තරුණ පරම් පරවක් හැදිලා. කම්පුට ගේම්ස් බල්ල උන් අතින් පයන් අත්තපය හිරි අරගෙන තමයි දේශාලය කරන්න දන්න කම්පුට ගම්ේ ඇදදි ගහනවත් ඇති. හරි ගොම් කෝහොඳමිතත්වන මුහුණ දෙන්නේ ත්‍රයිනිකායක මහනායක හිනියවරු පිස්සු වට්ටල. කාදනතුමා පලේ කරනවා. සිහ දෙමල මුස්ලිම් කල්ලිවාදය අතර. අපිට හැත්තරට විවස්ථාව තුළ එක දජයක් ඇට එක හිටගින් ට ගොඩන්න ගන්න පුළුවන් වාතාාව වරණ ගඩ්ාගන්න කොම කල්පන කල ලන්න අපට ප්‍රශ්නයක් නෑ. තියෙන්නේ ජාතිකත්වේ නැතිකම. අපේකම නැතිකම. දූෂණ පං්චක්‍රමිකතා තුල ජීවත්වවෙන වෙන ආශාව. තක්කඩිකම. පරකම. රට රාදර නැතිකම රට එරහි වැඩ කරන අවජාතක මනුභාවන්. ජාති ගොඩනැගුණුත්. විසි අතර ප අට පැයින් හැත්ත දෙක පැයින් රටහාදාන්න පුළුවන්. ඔබ සූදානම්ත අකමැති වනත් බො සූදානම යුතු වෙන කරන්න කිසිම දෙයක් නෑ කෙටි පාරවල් නෑ ශෝට්කට් නෑ වංගු ගහල දිනාගාන පුළුවන්දයක් නෑ. හරණ සංවාදය මැදිහත්වීමක්. බුද්ධිමතුන්ගේ දැවන්ත ජනපවරක් සදනමේ.